පීටර්ගේ ඔත්තුව. තුනමාර හතර විතරන පීටරක් පාවම හැතිමුණින් දාගෙන ගිහලා සර් සර් මෙන්න මේ සිදුවීමක් මම දැක්කා. මගේ වංගට පැත්තෙන් තමයි එල්ටිඩි කාරයෝ කඳවුරේ බයිනොස් දාගෙන බලාගෙන. චාර්ජ් කියලා කෑ ගැව්වා ෆෝල් බෑක් කරනවා ෆයර් ඇන් මූව්මන්ට්. ඒ වගේම චාර්ජ් කරා ෆයර් ඇන් මූව්මන්ට් නකර ගහගත්තා 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 එතකොට වැලියෝ බ්‍රිගේඩ් එකට මොන්ට වෙලා තියෙනවා මේ එල්ටිටි හයිඩ් අවුට් එකක් මං කෝ මගේ තාත්තා ඉදිරියට ආවත් මම මේ වෙලාව ෆයර් කරනවා. ගුණසේකරගේ අන සුන්දරී නම් තත්ත්වවාදී නායකයෙක්ගේ කඳුරක් තුන මල්ලා අපේ අනදෙන්ලාරේ හිටියේ මේකේ ගුණසේකර මේකේ ගුණසේකරත් මේකේ පෝමෑන් නේ ගියා පෝමෑන් හතරක් තමයි මේ කඳුරට ගහන්න ගියේ ගුණසේකරගේ ග්‍රේඩ් එක කළා බංකර් එක තුල දාන සද්ද තමයි අපට අනක් වගේ ලැබුණේ ඊට පස්සේම අපි බංකර තුනට ග්‍රේඩ් ගැව්වා තත්ත්වවාදීන්ගේ ශරීරයේ ඇතුලේ ග්‍රේඩ් බඳගෙන තිබුණා සූසයිඩ් වෙන්න පිට පිට ආ බාධා නිත්‍ය කායිකුලම් වැව් බන්ට් එකේ දකුණු පැත්තෙන් ඉන්නකොට මේ කකුලටම අඟල් 6ක් විතරින් ලොකු පයි සීරෝ ෂොට් එකක් වදිනවා මහ පොළොව පසාගෙන මං කෝටු කෑල්ලක් දාලා අඩියක් විතර යට කඩන ඒ නෝත් එක හොයාගන්න ඒ හතරවෙනි බාධා කොකාගේ අවාරය මට එම් කරපු ගන් එක මං බේරුනේ මිස්පයර් වුණා පුතේ ෂොට් එකක් තිබුණා මේ රවුන්ඩ් එකක් තිබුණා හැර නොගිය සුසුම ලේකක් දීලා තේලයින් එකක් දීලා ඇද්දක උඩ බලන්න උන මං කටට කට තියලා හුස්ම දෙන්න හැදුවා අනේ ඒ හුස්ම ටික මගේ වාතලේ එතකොට මම දැනගත්තා මේ ගහවුඩ හිටපු කොටිය තමයි මාව ටාගට් කරන්නේ මං ඊට පස්සේ මේ කකුල බිම ගහලා මෙහෙම කරලා ෂොට් එකක් ගහන්න හදනකොට මගේ මෙතනින් ෂොට් එකක් ඇදලා මෙතනින් බණ්ඩාරේ එච්.එම්.ෙන් ඩෙඩ් කියලා තමයි උඩින් දාලා දුන්නේ පොලිතින් එක මේ රටම දන්න රණවිරු හඬයි කමාන්ඩෝ රිචිමේන්තුවේ බලලත් නිලධාරී නවරත්න බණ්ඩාර මහත්මයා සමගයි අද දවසේ කතා බහ දේශහිතයිසි ජනතාව බොහෝමයක් දන්න හඳුනන චරිතයක් මේ බලලත් නිලධාරී නවරත්න බණ්ඩාර මහත්මයා. ඉතින් අපි දැනගන්න කැමති ඔබතුමන් කොහොමද මේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එකතු වෙන්නේ? කොයි කාලෙද කොයි වකවානුවේද? අපි තොරතුරු කතා කරමු. මගේ උපංගම කුලියපිටියේ. මම ඉස්කෝලේ ගියේ කුලියපිටියේ මධ්‍ය මහාවිද්‍යාලයේද. ඉතින් පස්සේ මම උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබලා ඊට පස්සේ යුද හමුදාවට 1984 මේ මාසේ 5 වෙනිදා බැඳුණා. දියතලාව පුහුණු පාතලෙන් පුහුණු ඉවර කළා මාදුරායි ඉවර කළා මම 3 වෙනි ගජබාර ගිමේන්තියේ සාලියපුර කැම්ප් එකේ ඒ ඉන්නකොට ඒ වකවානුව වෙනකොට යුද හමුදා කොමාන්ඩෝ බලගණයක් පිහිටවනවා කියලා මුල්ම රෙජිමේන්තු වලින් කට්ටිය ඉල්ලලා තිබුණා. ඒ වෙලාවේ මගෙන් අහන්නෙත් නැතුව මට ගමන් නියෝගික වාහනයක් ලබා දුන්නා යුද හමුදා කඳවුර ගණේ මුල්ල වෙතාව. ඉතල කොමාන්ඩෝ පුහුණුව නිම කරලා ඊට පස්සේ මම VIP රාජකාරී ප්‍රතිචස්තවාදී කියන්නේ ගුවන් යානා බේරා ගැනීමේ රාජකාරී කටුනායක VIP රාජකාරී වල යෙදී ඉඳලා කාලෙන් කාලට ක්‍රියාන්විත රාජකාරී වල යෙදී සිටියා. මේ සූදානම 1989 ට යන්න ඒ මුතුව මුළු කමාන්ඩෝ රෙජිමේන්තුවම පෝලිං කරලා යම් යම් අපේ නිලධාරී අපේ එදා විධායක අධිකාරීනු මේජර් අෂාඩ් මුළු රෙජිමේන්තුවම පෝලිං කරලා යම් යම් පුද්ගලයෝ තෝරාගත්තා. තෝරාගත්තු පිරිසක් අතරින් 80 දෙනෙකුට මාත් එකතු වුණා. එකතු වෙලා ඇල්පා බ්‍රාව් කියන කොම්පැනි වලින් තෝරගෙන අපි ත්‍රිකුණාමලයට ගමන් ආරම්භ කළා. ත්‍රිකුණාමලයට ගමන් ආරම්භ කළා අපි ගියේ මූතූරු පොලිසියට ප්‍රහාරයක් එල්ල වෙනවායි කියලා ඒ ප්‍රහාරය බේරා ගැනීම තමයි අපි ගියේ. අපි යන්න ගිය පාර අපට ත්‍රිකුණාමලයේ කඳවුරේලා යන්න ගිය පාර අවහිර කරා ගොඩබිමේ යන්න ගිය. ඊට පස්සේ අපි මුහුදට ගිහිල්ලා මුහුද ලෑනින් ක්‍රාෆ්ට් වලින් අපි ගොඩබිමට ආවා. මුහුදුරු පොලිසියට යන්න. ඒ යනකොට ඇත්ත වශයෙන්ම මට ඒ අස්ථාවි කියන්න ඕනේ දරුණු සටනක් මත අපි වෙරළට ගොඩ බැත්තා. වෙරළට ගොඩ බැහැලා අපි අපේ ෆෝමේෂන් හදාගෙන ඉස්සරහට යනකොට අපි ඕපන් පැච් එක පාලම ක්‍රොස් කරන්න යනකොට අපිට 4 වටින්ම වට කරලා ගැහුවා. කිසිම රැකවරණයක් නැතුව. ඒ අවස්ථාවේ අපේ අනන්දිලාරි හිටපු මේජර් අෂාඩ් ඒ වගේම අපේ CEO අපිට කතා කරා ගුවන් ආධාර දෙන්න කියලා. ඊට පස්සේ අපි බොක්ස් ෆෝමේෂන් එක ගහගෙන යනකොට 4 වටින්ම වට කරගෙන අපිට ගහන්න ඕනේ. අපේ නිලධාරි අපේ සෙසු නිල අතර තිබුණු සම්බන්ධතාවයේ බිඳ වැටුණා. අපට අණ දෙන්න කෙනෙක් නැතුව ගියා. ඒ වෙලාවට අපි එකිනෙකාට අණ දී
ඉදිරියට යන්න යනකොට අපේ සොල්දාදුවෝ සෑහෙන පිරිසක් වෙඩි කාගෙන මට මෙතන කියන්න ඕන අපේ සිරිසේන ජේඩී කියලා මගේ ඉන්ටෙක් එකේ මේ හිටපු මේ අවිස්සාවෙල්ල පැත්තේ තමුන් වෙඩි කාගෙන තමුන්ගේ GPMG එක අරගෙන අපට යන්න ආවරණ ෆයර් ආවරණ වෙඩි සලසලා ආවරණ වෙඩි සලසලා අපි ඉදිරියට ගියා යන්න යනකොට අපේ සම්බන්ධතාවයේ මෙව වෙලා එකිනෙකා එකාකාරව කිසිම සම්බන්ධතාවයක් නැතුව අපි අසරණ තත්යකට පත් වුණා. නමුත් එකිනෙකාගේ තිබුණ ස්ථාන ධෛර්යමත් අපි ඉදිරියට ගියා. නමුත් අපේ මූතුරු පොලිසිය බේර ගන්න යන තරමට යන්න සිදුුනේ නැහැ. ඒ වෙලාවේ හතර දෙනෙක් ගිහිල්ලා බෝට් වෙරළේ වලක් හාරගෙන පොල්ලත්තුලින් වැහලා පාන්දර වෙනකොට බෝට්ටුවකින් තායිලන්ත කියන්නේ බෝට්ටුවකින් මේ ත්‍රිකුණාමල වරාය පැත්තට යන්න ගිහිල්ලා ඒ කට්ටිය මුහුදුපත් වෙලා ඒ කට්ටියලා තායිලන්තෙට ගිහිල්ලා ජීවිතේ අත වශයෙන් මෙයාලගේ ගෙවල් වල කට්ටිය හිතේ තියාගෙන ඉඳලා තියෙන මෙයාලා මැරුණයි කියලා මෙයාලා මැරුණක නමුත් ඒ කට්ටිය ජීවිතේ බේරගෙන ආවා. ඒ කියන්නේ අපේ යුදාම්දා කමාණ්ඩුවේ කියලා පුහුණුව මත දවස් 40 ගණනක් මහමුදේ නිරාහාරව මූඩු වතුර බීලා බෝට්ටුවට වැටෙන මාළුවේ කාලා එතනදි මම මෙතන මතක් කරන්න පීලිස් රත්නායක කියලා අපේ කැප්ටන් කෙනෙක් හිටියා. ජීවිත යා මස් මාන්තේ ටිකක්වත් කන්නත් එයාගේ ජීවිතේ නැතුව ගියා. තාත් එක්කෙනෙක් මතකට ගීතදේව සුමනරත් අල්ලිස් බණ්ඩාර ඒ වාගේ කට්ටිය ජීවිතේ බේරගෙන අද ගීතදේවලා අල්ලිස්ලා සුමනරත්නලා බණ්ඩාරලා හොඳ තැන්වල ඉන්නවා. ඔහොම ඔහොම යනකොට අපේ රෙජිමේන්තුවට ලොකු ප්‍රහාරයක් ලොකු බලවේගයක් ආවා. මේ මූතූරු සටනේ අපි ලැබපු අත්දැකීම. ඒ වෙලාවේ හැටියට හතර වටින් වට කරලා ගහනකොට මූහුදේ කලපුවට පැනලා කරවටක් කලපුවේ ඉඳගෙන එළි වෙනකන් ඉඳලා උදේ පාන්දර අපි කොමාරි රැකවරණය කරන අපි අපේ මව් ඒකකේ ගුවන්යානා නැතු වුණත් අපි මව් ඒකකත් එක්ක මේ සංනිවේදන ඇති කරගෙන අපි ත්‍රිකුරාමල කඳවුරට ළඟාවු. එතනින් තමයි මගේ ජීවිතේ බේරුනේ. ඒ කියන්නේ මම ලැබපු පුහුණුවේදී ආත්ම ශක්තිය කැප කරලා ලැබපු පුහුණුවේදී ලැබපු අත්දැකීම් වලින් තමයි මම ඒ සටනදී බේරුනේ. ඒ මූතූර් කට පරිචයන් මෙහෙයුම. ඒ පිළිබඳ අපි ගීතදේව මහත්මයා සමග කළ සාකච්ඡාවක් තිබෙනවා. ඒ වගේම අපි යන්න මේ සූදානම 1991ට මේ වැලියෝය. වැලියෝය ක්‍රියාන්විතයට යන්න ඉතිරලා අපේ රෙජිමේන්තු වලින් තෝරාගත්තු ඉතාම සුළු පිරිසක් ඇතුළත මුළු ජීවිත කාලයෙන් අඩක්ම කැලෑවල ජීවත් වෙනක ඩෙල්ටා පැට්‍රල් කියලා මේජර් වැලිකල මේජර් වනිනායක මේජර් ගුණසේකර ඇතුළු නිලධාරි කට්ටියකින් ඩෙල්ටා පැට්‍රල් කියලා අධිපුහුණුවක් ලබා. ඒ කියන්නේ ෆෝමෑන් ටීම් එකක් ගිහිල්ලා තත්ත්වවාදී කඳවුරකට යොමු වෙලා ඒ යොමු නවත්තාවේ උන්ගේ කියන්නේ වෙඩි තබා උන්ගේ ගෙල හෝ ඩෝක් ටැක් එක හෝ වෙපන් එක ගෙනාවට පස්සේ තමයි අපට දෙනවා ඩෙල්ටා පැට්‍රල් එකේ අපේ මෙරුම්බෙරේ යටින් අඳින ස්කාප් එක. ඒක අපට පැලන්දියේ ගජබාපුරදී අද ජීවිතාන්තයේ ජීවිතේ නැති වුණු ජෙනරාල් කොබ්බෑකඩුව මැතිතුමා ඕම අපි වැලියෝය ගජබාපුර ජනකපුර කම්බිලියව නේවාගේ ප්‍රදේශවල කඳවුරු වල රැඳිමින් පෝමෑන් පෝමෑන් නෙනවත්තාවේ මට රාජකාරීට වුණා ඩෙල්ටා පැට්‍රල් එකේ පස්වෙනි ටීම් එකේ සාජන් නැටියට මම වැඩ කරනකොට මේජර් ගම ගිය අද ඉතින් මම බ්‍රිගේඩියා බ්‍රිගේඩිය ගම ගිදන් ඉඳාමදා විශ්‍රාම ඇති එතුමා සමග කම්බිලියව ගම අතහැරලා දාලා යන්න කියනකොට අපි නිර්භීතව කම්බිලිය ගමට ගිහිල්ලා එතන හිටිය ආට්ලරි යුනිට් එක මම හිතන්නේ තමිල් කියලා නිලධාරියෙක්ට එයා සහ මේජර් ගමගෙත් එක්ක රාජකාරි කරනකොට ගමේ සිවිල් වැසියන් දැනුවත් කියලා රෑ නොනිදා අත වශයෙන් මම කියන්න ඕනේ මම නොනි නිදාගත්තු දවසක් නම් තියෙනවා නම් දවල් කාලේ පොඩ්ඩක් ගහක් යට ඇවිල්ලා තමයි නිදාගත්තේ බිලට් එකේ නම් නිදාගත්තේ නැහැ හිටපු මාත හතර පහත් මොකද දවල්ට ටීම් එකක් එළියට යනවා පැය 72කට ඒක යනකොට තව එකක් එනවා අපි 8 man 3ක් තිබුණා ওই 3ම මම වෙනකොට මම මේ අවස්ථාවේ මතක් කරන්නේ ඒ ගමේ හිටිය ග්‍රාම ආරක්ෂකෙක් නිර්භීත ග්‍රාම ආරක්ෂකෙක් පීතර අප්පාමි කියලා. පීතර අප්පාමි හන්දෑවේ මට ගොඩාක් හිතයිසී ගම ආරක්ෂා කරන්න ආපු සොල්දාදු හමුදා නිලධාරියෙක් වගේ පීතර අප්පාමි දායක LTD පිරිසක් පීතර අප්පාමි දැකලා
සනික වෙවිලා මට මං උපදෙස් දීලා තිබුණේ යම් යම් දෙයක් දැක්කොත් මට කියන්න වෙන කාටවත් කියන්න බෑ. සාමාන්‍ය 3:00 4 විතර වුණ පීචරප්පාම හැතිමුණින් දාගෙන ගිහලා සර් සර් මෙන්න මේ සිදුවීමක් මම දැක්කා කියලා. 1991 ජනවාරි මාස. ඒ සිදුවීම දැක්කට පස්සේ මගේ පැටුන් එකම එලිහිඩ පැටුන් මේ 8 man එකක් ගෙන්නන මං කෝවා මාත් එක්ක පොඩි වැඩක් තියෙනවා කැමති කට්ටිය ඉන්නේ. අත්ත වශයෙන්ම මම 8 දිනයි බලාපොරොත්තු වෙන්නේ මට 16 දිනක් ආවා මගේ ගෝලය. ඒ වෙනකොට ඒ ඩෙල්ටා පැට්‍රල් එකේ යම් යම් අඩුපාඩුකම් ඇතුව ඩෙල්ටා පැට්‍රල් එකේ ස්කාප් එක පළඳින්න බැරි තත්යකට පත් වෙලා යම් ප්‍රතිපලයක් ක්‍රියාන්විතයේදී වෙපන්නයක් හෝ LTT ඩොග් ටැග් එකක් හෝ LTT කාඩ් එක ගෙනාවොත් පමණයි ස්කාප් එක බඳවා කරන්නයි කියලා මට බාර දුන්න මම සාජන් රොසින් කියන්නේ දෙන මං කෝ කැමති කට්ටිය ඉන්නේ කියලා මට 16ක් ආව මං 8 දෙනෙක් එතනින් තෝරගෙන පීතර පහමගේ උපදෙස් ලබාගෙන දිසාව බලාගෙන අද මෙහෙම කරලා තියෙන කම්බිලියා වැව මේ පැත්තෙන් තමයි මගේ වම් අත පැත්තෙන් තමයි LTT කාඩෝ කඳුරේ බයිනොස් දාගෙන බලාගෙන ඉන්නේ මං මේ වැව් බන්ට් එක උඩින් මෙහෙම ගිහිල්ලා වැව් බන්ට් එකේ රෝලෙන් ආයේ බෙල්ල නමාගෙන නැමිලා ඇවිල්ලා මේ පැත්තෙන් ඒ ඇටැක් එකට මම ෆේස් කරා අත්ත වශයෙන් ලාස්ට් ලයිට් එක يعني 5:45 වගේ වෙනකොට මීයල ක්‍රොස් කරලා මම ඉස්සරහට යනකොට මගේ ඉට් මෑන් එකේ පළවෙනි ස්කවුට් යනකොට LTT එකේ ඉස්සරහ බලාගෙන හිටපු සොල්දාදුවන්ගේ බූට් තමයි අපි දැක්කේ. කකුල් දෙක තමයි අපි දැක්කේ. ඊට පස්සේ මගේ සොල්දාදුව පාකර මම ඕඩර්ස් දීලා රංගියේ සෑම් මොඩල් එකේ මේ විදිහට මේ විදිහට ෆයර් එකට આવනොත් අපි චාර්ජ් කියලා කෑ ගැව්වා ෆෝල් බෑක් කරන ෆයර් ඇන් මූවමන්ට් කියලා. ඒ වගේම චාර්ජ් කරා ෆයර් ඇන් මූවමන්ට් නවා කරා. එතකොට මාත් එක්ක ගිය මගේ ග්‍රාම ආරක්ෂක පීතරප්පාමි මං කී උපදෙස් දීලා තිබුණා එතුමාට යම් අවස්ථාවක ෆයර් එකට එන්ජින් ගුණොත් සම්පූර්ණ වෙපන් එක බිම දාලා පොළොව නිදාගෙන ඉන්න ඔළුව උස්සන්න එපා කියලා. ඒ වගේම එතුමා හිටියා ගහගත්තා එතකොට වැලියෝ බ්‍රිගේඩ් එකට මොන්ට වෙලා තියෙනවා මේ LTT හයිඩ් අවුට් එකක් වැලියෝ බේස් එකට ගහන්න බ්‍රිගේඩ් එකට ගහන්න තමයි සෙට් වෙලා තියෙන්නේ කියලා මට එහෙන් කතා කරා මෙහෙන් කතා කරා මං කෝ මගේ තාත්තා ඉදිරියට ආවත් මම මේ වෙලාව ෆයර් කරනවා මට කිසිම සපෝට් ෆයරයක් ගා මගේ ඒට් මෑන් එකට කිසිම කැෂුවලිටිකක් නැහැ කිසිම කරදරයක් නැහැ මම ගියේ එකේ මට ඕන ප්‍රතිඵලයක් ලබාගෙන එන්නේ කියලා මට ඕන වෙලා තුනක් කෝ අවි එහෙම නැත්නම් බොඩිස් ටිකක් අරන් එන්න ඊට පස්සේ මම මගේ ටීම් එක මයිල ගහක් මට අද වගේ මතකයි රෑ 8 විතර වෙනකන් ලොකු ෆයර් එකක් දුන්නා මගේ GPM එක ආයකන මම ෆයර් එකක් දුන්නා මගේ සොල්දාදුව ෆයර් කරා අපි පෝල් බෑක් කළා මයිල ගහකට මම ඉට් මෑන් එක ඕල් රවුම් ප්‍රොටෙක්ෂන් දාලා පීචරප් වහාට වතුර ටිකක් බොන්න දීලා ප්‍රකෘති CM මම ආව පීචරප් වහාම කැම්ප් එක දැන් බෑරින් පේන්නේ නැහැ මේ වෙලාවේ සර් මං එක්කයි යන්නම් කියලා මට කිව්වා ඊට පස්සේ මට හිතුණා මෙතනදී LTD වෙපන් එකක් හෝ ඩොග් ටැග් එකක් හෝ විපන් හතරකුයි මං අරගෙන මං කඳවුරට ගියා. කඳවුරට යනකොට ගජබාපුරෙන් ආවිල්ලා ආහාරෙන් ආවිල්ලා මගේ සෙට් එකේ CEO කතා කරා මං කිසි කෙනෙකුගේ අනකට කතා කරා නම් මට ආටි බෝල ගහන්න ආටිලරි එකෙන් සපෝට් පය දෙන්න ඉල්ලනවා බ්‍රිගේඩ් එකේ මං කිසි දෙයකට කතා කරේ නැහැ. මට ස්ථිර අදිෂ්ඨානයක් තුනම මම මෙතනින් ජය ගන්නවායි. ඒ වගේම ජය අරගෙන 1991 මං හිතන්නේ ජනවාරි 21 වෙනිදා ඩේලි නිවුස් පත්‍රයේ ගණිමුල ලොක්සුම් නැති මහකළු සිංහල ප්‍රෙස් ක්ලාස් ගරිල්ලා ඔපරේෂන් කියලා ලොකු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිබුණා. ඊට පස්සේ අපි ඔතනින් පත්තේ වැලියෝයේ තිබුණු තත්ත්වවාදී මෙහෙයුම් ගොඩාක් දුරට අපේ ඩෙල්ටා පැට්‍රල් කියන මෙජ වැලිකල නායකත්වයෙන් මෙජ වනි නායක මෙජ ගුණසේකරලාගේ නායකත්වයෙන් තිබුණු ඩෙල්ටා පැට්‍රල් එකේ ශ්‍රනික ඒ කියන්නේ පෝමෑන් ටීම් මං හිතන්නේ දුර විහිදුම් බලකාය කියලා දෙන පෝමෑන් ටීම් ඇතිකරේ උතන් එතනින් ගිහිල්ලා LTD බලයේ සෑහෙන දුරකට මඩ පැවතුණා LTDගේ බලය අඩපණ වුණා වැලි එහෙම ඉන්නකොට ඊට පස්සේ ජාපනයේ ක්‍රියාන්විත රාජකාරී ගිහිල්ලා හිටියා අනේ අද වගේ දවසක යාපනයේදී මට අද වගේ මතකයි අපේ ජෙනරල් කොබ්බෑක් අඩුවුවා ඒට් මෑන් එක ක්ලෑප්ටි කරන්න මේමයි අලිමංකඩ වහින්න ඕනේ කියලා 91 මං හිතන්නේ 91 දෙසැම්බර් වගේ කාලේ මට මතකයි හැටියට යන්න යනකොට අපි වොලිබෝල් ක ගා හිටියා මගේ ඒට් මෑන් එක ගිහිල්ලා වහිනකොට අලිමංකඩ කඳුර වට කරගෙන ගහන අනේ අද එකම මෝටර් බයික් එකක් දුන්නාර පොලිසිය ආපු ලොකු 1000 බයික් එක ඒකෙන් තමයි මුළු කඳ උරටම ආලෝකේ ලබා දෙන්නේ. මේ ජී ගුණසේකරත් එක්ක මං ගිහිල්ලා කඳ උර බැඳගෙන ඕමෝම ඉන්නකොට අපේ එක දවසක් රෑ
වට කරගෙන එල්ටීටී එක ඒ වෙලාවේ හැටියට වවුනියාවේ ඉඳලා යාපනයේ ටවුන් එකට තිබුණු එල්ටීටී එකට බාධකයක් විදියට තිබුණු අලිමංගඩ කඳවුර තමයි බාධකයක් එල්ටීටී එක සිවිල් ජනතාවගෙන් සල්ලි එකතු කරලා ආධාර දීලා මේ කඳවුර අපි අයින් කරනවා කියපු කිලිනොච්චියේ කඳවුර හමාගෙන මානිල අලිමංගඩ රැඳුණා මං හිතන්නේ. ඒ වෙලාවේ හැටියට අලිමංගඩ කඳවුර රැකගැනීමේ යුතුකම තා වගකීම් පැවරලා තිබුණේ වන්නිත්තා රෙජිමේන්තුවේ මේජර් කොතලාවල හිටියේ මං හිතන්නේ ජෙනරල් කොයි කොතලාවල හිටියේ. ඒ වෙනකොට කමාන්ඩ් එකට තිබුණු රාජකාරිය අපි නොපිරියලා නොනිදා අපේ සුළු පිරිසකින් හැම තැනටම වැඩි ෆයර් එකක් තියෙන තැනක ක්ෂණිකව මූ වෙලා ඒ ෆයර් එක මේවගෙන වැඩ කටයුතු කරා අපි අලිමංකඩ සටනේ. ඒකට අපට යන්න අනඳුන්නේ ජෙනරල් කුබ්බෑකඩ. මේ 1991මයි මේ මල්ලාකම්. යාපනයේ පලාලි කඳවුර වටලා පහුරු බැඳගෙන ඉන්නකොට මීටර් 500ක් 600ක් විතර ඉදිරියෙන් ත්‍ෂ්ටවාදී කඳවුරු ලාගෙන හිටියා. ඔය අවස්ථාවේ සෑම දවසකම අපි හැන්දෑවේ පෝමෑන් ටීම් ළඟට ළඟට ගිහිල්ලා බුද්ධි තොරතුරු අපි හොයාගත්තා. මොනවද තියෙන වැඩිම ට්‍රෙට් එකක් තියෙන කඳවුර මොකද්ද? මේජර් සුන්දරි නම් ත්‍ෂ්ටවාදී නායකයෙක්ගේ කඳවුරක් තියෙන මල්ලාකම්. අපි මේකට ප්‍රහාරයක් එල්ල කරන්න කියලා නැවත සූදානම් වෙමින් රෑ අපේ ඇස් බැඳලා දවල් කාලේ ඇස් බැඳලා වෙපන් මෙව කරලා මොකද අපිට මීටර 400ක් 450ක් වගේ තමයි මේ කඳවුරට ළඟාවන්න තිබුණේ. ඇත්ත වශයෙන්ම පුදුම පුහුණුවකින්. ඒ කියන්නේ මේ අත තිබ්බහම අහුවෙන කෝටුව ඒක නොකඩි අරගෙන මීටර 400ක් හැන්දෑවේ හතේ ඉඳලා පාන්දර පහ වෙනකම් බඩගෑවයි කියන්නේ බොහොම ඉවසීමකින් බොහොම සූස්තම. يعني ඒ කියන්නේ තස්තවාදීන් තමුගේ බංකරයේ අවිය ඉස්සරහට දාලා තියෙනකොට ඒ අවිය යටින් බංකරකින් ඇතුළට ගිහිල්ලා අපට දුණු ටාගට් එක බංකර හතරක් තිබුණා. අපි සවාගත්තු බුද්ධිතරතුරු වල අපේ රෙකී වල හතරේ ඇතුළත එකම වෙලාවක එකම අපේ අනදනිලාරි හිටියේ මේකේ ගුණසේකර. මේකේ ගුණසේකරත් මේකේ පෝමෑන් ගිය පෝමෑන් හතරක් තමයි මේ කඳවුරට ගහන්න ගියේ. ඒ යනකොට එක පෝමෑන් එක පරක්ුණා නම් කඳවුරු දෙකට යන එක يعني බංකර හතරට යන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අත්ත වශයෙන්ම අන්තිම සටනදී මේජර් ගුණසේකරගේ ග්‍රේඩ් එක කළ බංකර එක තුළු දාන සද්ද තමයි අපට අනක් වගේ ලැබුණේ. ඊට පස්සේම අපි බංකර තුනට ග්‍රේඩ් ගැව්වේ. එතනදී අපේ සොල්දාදු කිසිම දෙකෙනෙකුට තුවාලයක් සිද්ධ වුණේ නැහැ. අන්තිමට අද මේ ජීවිතුන් අතර ඉන්න මේ ගුණසේකර මං හිතන්නේ මේක ඇහුගොත් ආයි මම නිසා තමයි ජීවත් වෙලා ඉන්නේ. එක ත්‍ෂ්ටවාදී බංකරයෙන් එළියට පැනලා තමුන්ගේ නිවහන්ට යන්න යනකොට මේජි ගුණසේකර මං අතින් ඇදලා ගත්ත බිච්චි කොනේ නැත්තම් මෑගේ අද ජීවිතුන් අතර නැහැ. මේජි ගුණසේකරට මතක ඇති ඒ වාගේ බිවුසුණු ත්‍ෂ්ටවාදී කඳවුරට ඇතුල් වෙලා මූණට මූණ සටන් කරලා මල්ලාකම් කඳවුරේ ත්‍ෂ්ටවාදීන් ඝාතනය කරලා කිව්වා ඔය ගැහුවට වැඩක් නැහැ ජෙනරල් කොතලාවල ස්ථාර එකේ බොඩිස් අරන් ඉන්න කියලා. මං හිතන්නේ අපි බොඩිස් අරන් ආවා බොඩිස් හතරක් ඉදිරි අරන් ආවා අපිට අරන් ඉන්න තිබුණා. අපි අට දෙනයි මේ 12 දෙනයි ගියේ පෝමෑන් අතරින් බොඩිස් තිබුණා දාලා අපි අපේ ඩිෆෙන්ස් එකට අරන් ආවිල්ලා බලනකොට තත්ත්වවාදීන්ගේ ශරීරයේ ඇතුලේ ග්‍රේඩ් හයි කරලා තිබුණා. ග්‍රේඩ් බැඳගෙන තිබුණා සූසයිඩ් වෙන්න ඒවත් නිෂ්ක්‍රිය කළා. අපි තත්ත්වවාදී හතර දෙනෙක් ඝාතනය කළ අවිය උඩට අරගෙන මල්ලාකම් සටනත් අපි ජයගත්තායි කියන එක නිර්භීත පුහුණුවක් ලැබු ඩෙල්ටා පැට්‍රල් එකෙන් ලැබපු අත්දැකීම් වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි මල්ලාකම් තරණය මං ඒ සටනේ හොඳ සමාජිකෙක් වෙတဲ့ හැටියට මං දකින්නේ. මේ 1990 ජනකපුර කඳවුරේ ඩෙල්ටා පැට්‍රල් ටීම් වල ඉන්නකොට ජනකපුරෙන් එහා අපට 14 බේස් එක කියන්නේ ප්‍රභාකරම්ගේ කැම්ප් 14ට යන්න අපි ජනකපුරෙන් එළියට බැස්සා. බැහැලා මීටර 1000ක් විතර ජනකපුරේ රිස්කන්ද කියලා කන්දක් තියෙනවා. කන්දෙන් එහා පැත්තේ මීටර 1000ක් විතර යනකොට බිම නිදාගෙන කැලෑඳුමින් තරසුණු එල්ටීටී ප්‍රහාරයකට මූණලා ෆයර් එකකට අපි එන්ගේජ් වුණා. ඒ ෆයර් එක තුල එක තැනකට මාව කොටු වුණා. හුඹහක් ඒ කියන්නේ මේ හුඹහක එල්ටීටී කාර් එක යහපැත්තේ මේ පැත්තේ මම.
එල්ඩිඩි කාලා මේ පැත්තේ විපන්න කරන මේම කර කර ගාලා මැකචින් එකක් ගන්නකොට මම මේ පැත්තට එන මේ පැත්තෙන් ගිහිල්ලා මං ගන්නකොට එහෙම කොහොමද දෙන්න අතර මැකචින් තුන හතරක ෆයර් එකක් නුවා වෙලා ඒ වෙලාවේ මට මතක් කරන්න ඕන ඇල්පා කම්පැනි හිටපු සයන් මේජර් පෙර බීඑම්ආර් එතන හිටියා එයත් මේ සටනේ පැටුන් එකක් අණදිගෙන හිටියේ එයාගේ දායකත්වය අතුව මං ඊට පස්සේ කල්පනා කර සෙන්නිකව ගත්ත ක්‍රියාමාර්ගයෙන් මගේ ඉනේ තිබුණු ග්‍රේඩ් එක කඩලා මේ පැත්තෙන් ඇලවලා මෙහෙම කළා දැම්මා ඒකෙන් තමයි ඒ එල්ටිටි කාර්යයේ ජීවිතේ විනාශ වුණේ මම මහ පොළොව බදාගෙන හිටියා මං හිතුව මටත් වදී කියලා ඒක ඒක නොකරන්ඩ අද මම මේ කතා කරන්න මගේ ජීවිතය ඇති ඉතුරු වෙලා දෙයක් නැහැ කියලා මම හිතනවා එතකොට ඒ වාගේ ශාස්ත්‍රජනක සිදුවීම් අනන්ත ප්‍රමාණ මේ සාමාන්‍ය ලොකු ටීම් වශයෙන් නෙමෙයි මේ පෝමෑන් ගිහිල්ලා සටන් කරනකොට බොහොම ලොකු වගකීමක් තියෙන අපට තමුන්ගේ තුන් හතර දෙනාත් බේරගෙන නැවත කඳවුරට එන්න ඊ යන සටන දිනාගෙන එන්න යන දේ කරගෙන එන්න අපි කවදාවත් ඉස්සරහට ගිහිල්ලා පත්තට ආපු කට්ටිය නෙමෙයි ආවත් සැලසුම් කරලා නැවතේ අඩුපාඩු හදාගෙන අපි ඉස්සරහට යනවාම පරමාර්ථය කරා ගිහිල්ලා ඒ චත්තවාදීන්ගේ මර්ම ස්ථානවලට ඊටපස්සේ අපි පහර දුන්නු. නැවත අපි මාසයක් විතර ඉඳලා ඒ සටනේදී විශේෂ කාර්ය බලකායේ ජෙනරල් හෙට්ටිආරච්චිට මං හිතන්නේ ඇහැට පල්ලෙන් ෂොට් එකක් වැදුණා. එතුමාවත් ඒ කැෂුවල්ටිකත් අරගෙන අපි ජනකපුරට ඇවිල්ලා නවත ටික කාලයක් ඉඳලා ආපහු සැලසුම් කරලා ඊගාවට ජනකපුර සටන දිනලා අපි ආපහු කඳුරේ ටික දවසක් නිදහසේ පුහුණුවීම් රාජකාරිය වල කරා මේ මතකයේම තබාගත් ගජබාපුර 1991 සැප්තැම්බර් මාසයේ ජනකපුර සටනෙන් පොඩි පුහුණුවක් ලැබලා එතනින් ලැබපු අත්දැකීම් හිතට අරගෙන ඒ පුහුණුව මත අපි නැවත සංවිධානය වෙලා අපේ පරමාර්ථය අපේ අදිස්ථානයේ මේ කැබ් 14 ප්‍රභාකරම්ගේ 1-4 බේස් යන එක සිහිනයක් කියපු ප්‍රභාකරම් සිහිනයක් කියපු එක ගමන යන ගජබාපුර ලේ පොයින්ට් එක මේ ලේ පොයින්ට් එක කියන්නේ හැමදාම සතියකට දෙකකට සැරයක් ආර්පීජී පොයින්ට් එක කියලා එකක් තියෙනවා ලේ පොයින්ට් කියන්නේ හැමදාම ලේ වලින් තැවරුණු පොයින්ට් එකකින් තමයි අපි ඉදිරියට නෙදුම් කේනේ හරහා අපි නිත්‍යකායිකලොම් 1-4 බේස් එකට ගමන් ආරම්භ දවස් ගණනාවක් කඳවුරු කැලෑ මතින් ටීම් දෙකක් දෙපැත්තෙන් කමාන්ඩෝ ටීම් එකයි විශේෂ කාර්ය බලකායේ ටීම් දෙකයි අපි දැන් ගමන් ආරම්භ කළා. අතවතේ මට මෙතනදී පොඩි ගමනේදී ලැබපු බාධක වාගයක් මට එක මතක් කරන්න ඕනේ බාධකයක් එන්නේ මගේ සිරිතක් තියෙනවා මගේ මුතුන් මිත්තු මගේ කිරියම්ම ගාව මං හැදුනේ අම්මා වැදුවට හැදුවේ කිරියම්ම කියලා තියෙනවා පුතේ කැලේකට ඇතුල් වෙනකොට කොලාප්පක් කඩලා ඒ දිව්‍යන් වහන්සේට බාර වෙලා යන්න කියලා ඒවා මේ પરම්පරාගත සිරිත් ඒවා හරියටම මං ඉෂ්ට කරන්න ගියා ඒ වගේම මගේ අර ලොකු වෙපන් එක ගහකට හේතු කළා අත්තක් කඩලා උඩින් මං එල්ලලා මම මේ යන ගමන සාර්ථක වේවා කියලා ඒ දෙයියන්ට අත්තක් කළා වෙපන් එක ගන්නකොට ඇත්ත වශයෙන්ම මගේ පළවෙනි රයිෆල් සින් එකේ ලොක්කෙක් ගැලිලා මේ වම් අත කකුල උඩට මසල් දෙක වැටුණා මම ඒකෙන් නොබියව මට ඇත්ත වශයෙන්ම මෙතන මතක් කරන්න ස්ටෙප් එකේ මගේ බැජ් එකේ W1 කෙනෙක් හිටියා රංජිත් කියලා රංජිත් එක්ක එකට වතුර එක බීලා අපි දෙන්නා අත් දෙක එකට තියලා අපි දෙන්න එක පන්තියේ එක කුලියා පිටියේ එක බැජ් එකේ එයා ස්ටෙප් මං කමාන්ඩ් අපි දෙන්න ගමන් ආරම්භ කරනකොට දෙන්න දෙපැත්තෙන් ගියා මගේ ඒක කුලෙම බූට් එකේ ලේස් ටික සම්පූර්ණ මේ මැෂර්මන්ට් එක ගැලවුණා වැල්වල පැටලා එක දවසක් රෑනේ දාන්නකොට මගේ ළඟ තිබුණා අපි සොල්දාදු වතෙන් ඉන්දිකටු නූල් බෝල අරන් ඒක රෑ අත ගාලා බොහොම අමාරුවෙන් මේවා කරගෙන එදා රෑ කඳවුරට නිත්‍යකායිකුලම් 1-4 බේස් පළවෙනි කඳවුරට ඇතුල් වෙන්න යනකොට ශබ්ද අහගෙන ඒ තියෙන මූමන්ට් බලාගෙන ඉන්නකොට අපි ඇත්ත වශයෙන්ම මගේ ඉට්මෑන් එකේ පෝමෑන් එක මුදල තියෙන්නේ දඩ කියන්නේ දඩේමක් කරපු පිඹුරෙකුට තමයි අපේ පිට තියලා අපි මෙහෙම ඉස්සරහා බලාගෙන ඉඳලා උදේ බලනකොට තඩි පිඹුරෙක් තමයි මෙතන ඉඳලා ඒ තුන්වෙනි බාධකේ වගේ ඕමෝම ගිහිල්ලා නිත්‍ය කායිකුලම් වැව් බන්ට් එකේ දකුණු පැත්තෙන් ඉන්නකොට මේ කකුලටම
මේ අඟල් 6ක් විතරින් ලොකු පයිසීරෝ ෂොට් එකක් වදිනවා මහ පොළව පසාගෙන මං කෝටු කැලක් දාලා අඩියක් විතර යට කඩන ඒත් නෝත් එක හොයා ගන්න බෑ. ඒ හතරවෙනි බාධකේ. ඊගාවට අපේ මේ ගුණසේකරත් එක්ක 8 man 4 man දෙක ඉස්සරහට ගමන් ආරම්භ කරනකොට තත්ත්වවාදීන්ගේ පොඩි කළු ඉටිර දිගහලා කැමප්ලාජ් කරපු කඳවුරක් අපට හම් වුණා. අපි ඒ කඳවුරට ළඟා වෙලා දැඩි ප්‍රහාරයක් දීලා ෆේස් ටු ෆේස් දැඩි ප්‍රහාරයක් දීලා වැව් බන්ටින් එයා පැත්ත මෙයා පැත්ත ගාගෙන ඒ කඳවුර අපි අල්ලගත්තා. ඒ කඳවුර අල්ලගෙන වතුර බෝතලේ අරලා එක වතුර එකක් බොන්න හදනකොට මේ ගුණසේකර කියෝ මං කිව්වා සර් මේක මුන්ගේ ටාගට් එකක් මේක ඇතුලේ ඉන්න බෑ කියනකොටම 81 ග්‍රේඩ් එක ෆස්ට් ෆයර් එක මට ආවුණා. ඇයනකොට මං තේරුයි මගේ පෝමෑන් එකයි ඒ 8 මෑන් එකම අතින් තල්ලු කරගෙන මේ වැව් බන්ටකින් පල්ලෑට ගිහලා තමයි එතන ජීවිතේ බේරගත්තේ. අද ජීවිතුන් අතර ඉන්න මේ ගුණසේකර. ඕම ඕමට ඉඳලා තව තව ඉස්සරහට අපට අණ ලැබිලා ඊගාවට වැව් බන්ටකින් යනකොට වැව් බන්ටක ඇතුලේ බැරල් තුනක් ඇතුළත එල්ටීටී තස්තවාදීන් තුන් දෙනෙක් දෙන්නෙක් සාමාන්‍ය තත්ත්වෙන් හිටිය එක්කෙනෙක් අතේ තියෙන වෙපන් එක කෙලින්ම මම යුද පිටියේදී සාමාන්‍ය හොඳට කැපිපේන කියන්නේ මගේ ඇඟපත සහ යුද ඇඳුම් සහ මගේ අවියාවුද පතුරුන් වතුරේ දේවල් යනකොට සාමාන්‍ය යුද ටැංකියක් යනවා වගේ මට එම් කරපු ගන් එක ඇත්ත වශයෙන්ම මගේ නෙමේ මම්බේරුනේ ඉදිරියේදී මේ මහජනතාව සහ සිවිල් ජනතාවට උදව්පකාර කරන්න කියලා මිස්පයර් වුණා පුතේ ෂොට් එකක් තිබුණේ මේ රවුන්ඩ් එකක් තිබුණේ ඒ කියන්නේ නිකම් වැදුනේ හැමර එක පතුරුන් තිබුණේ ඒක මගේ පිනකට කොහෙද මම මේ බේරුණා ඒ වෙනකොට මිසන් තත්ත්වවාදීන් තුන් දෙනෙක් ඉඳ තුන් දෙනාම ඝාතනය කරගෙන පොඩ්ඩක් ක්‍රෙස් කරා නිත්‍යකායක වැවබන්ට් එකේ වන් පෝබේ සති සුගන්ධන් මයිකල් කියන කඳවුරු හතර අල්ලලා පත්තනි කඳවුරට යන්න රෑ අපි බේස් කරා බේස් කරලා එයා පැත්තේ සතිස් කැම්ප් එකේ අපේ තුවාලුච්ච සොල්දාදුව ලොකු ඒ කියන්නේ මගේ ඉනක් වටේ තනිකර මඩ වගුරකින් කුණු කානුවකින් තමයි කැසුවලිටි ටිකක් මෙහා පැත්තට ගෙනල්ලා දෙවිලා හෙට උදේ ඊගාව කැම්ප් එක අල්ලනවායි කියලා මෙජිකුණතේ කරකව බණ්ඩාර අදත් මට තව දෙයක් කියන්න මේ මෙව එකේදී නිතර ජෙනරල් කොබ්බෑ කඩුව නිතරම අපිත් එක්ක සම්බන්ධ වෙනවා විශේෂයෙන් මාත් එක්ක මගේ සෙට් එකත් එක්ක තමයි මොකද මම කමාන්ඩෝ සොල්දාදුවෙක් වතේ මගේ සහෝදර සොල්දාදුවන් වෙනුවෙන් මට තාමත් විශ්වාස නැහැ මම හැමදාම ඉස්සරහින් තමයි මගේ ඉට්මෑන් එක කියන්නේ මට යන්න තියෙන එක දවසයි දෙක එනවා මම හැමදාම යනවා ඒ මගේ පිටිපත් වෙන මගේ සහෝදර සොල්දාදුවන් මට මං විතරයි විශ්වාස ඉදිරියන් ස්කවුට්ට වඩා මට මගේ ඇත් දෙක විශ්වාස ඒ මගේ වගකීම මගේ යුතුකම ඒ නිසා මම සහෝදර සොල්දාදුව වෙන ඉඳලා උදෑසන මෙවා වෙන්න යනකොට මම දැක්කේ නැහැ ගහක් උඩ හිටපු එල්ටී ජස්තවාදෙක් මීටර් 150 200ක් ඒ වෙනකොට බිම තිබුණු බංකරයකට RPG-7 දෙකක් ගහලා මගේ ෆෝමෑන් එක ක්ලියර් කරනවා ක්ලියර් කරලා තව මීටර් 200ක් විතර ඉස්සරහා මම හිතන්නේ දැනටත් ඒ ඇහැටු ගහ ඇති ඒ ඇහැටු ගහ උඩ ස්නයිප ගන් එකක් දාගෙන හිටපු ත්‍ස්තවාදියෙක් මාව ටාගට් කරා ටාගට් කරේ මං හිතන්නේ එක්කෝ ඔළුවට එක්කෝ මෙයාකට ස්නයිප ගන් එක මේ කතිරට හරියට ඔළුවට ගත්තම මට ෂොට් එකක් වැදුණා මේ කකුලේ මෙතෙන්ද ඊට පස්සේ අපට ඒ එල්ටීටී එකේ හිටපු සොල්දාදුවෙක් තමයි මේ පාරෙන් යන්න එපා මේ පාරෙන් ගියොත් 100ක් ගියොත් 95ක් කැෂුවල්ටි වෙනවා කිව්වා සෑම ගහක්ම ආවරණයකට අරන් තියෙන්නේ කියලා ආවරණික නමුත් අර ෂොට් එක වැදුණු ගමන් ඒ ළඟම තිබුණු පළු ගහට පැන්න පළු ගහන මගේ මයින්ඩ් එකක් සෙට් කළා ජොනි බට් ඒක මෙවා වුණා ඒත් මම බැලුවා වල හිරිවැටීමක් වායේ වුණේ මගේ කමාන්ඩෝ බූට් එක කරලා බලන්න මෙහෙම මෙවා වෙලා මම ඊට පස්සේ මගේ නයිෆ් එක අරගෙන කපලා බලන කළා මම බලන හැරි ගැට ගහගෙන ආපහු බැලුවා එතකොට මම දැනගත්තා මේ ගහ උඩ හිටපු කොටිය තමයි මාව ටාගට් කරන්නේ මම ඊට පස්සේ මේ කකුල බිම ගහලා මෙහෙම කරලා ෂොට් එකක් ගහන්න හදනකොට මගේ මෙතනින් ෂොට් එකක් ඇදලා මෙතනින් ගියා මම හිතන්නේ ඒ වෙනකොට මගේ අත්දැකීමේ හැටියට සහ මගේ පුහුණුවේදී ලැබපු අත්දැකීම් අනුව මම හිතන්නේ මේ ස්වභාව ධර්මයේ කියන එක තමයි මගේ ජීවිතයේ වේරුණේ කියලා. මොකද එල්ටී ජස්තවාදියා මේම ටිගර් එක අඳුනට ලොකු සුළඟකට ගහ ගන්නවා. නැත්නම් ඒකයි එම් එක වෙනස් වුණේ. අපි සොල්දාදුව වතින් අපි යම් යම් ආගමදන මම නම් හිතන්නේ හොඳම ධර්මයේ ස්වභාව ධර්මයේ
සබාධර්මී ප්‍රතිපලයක් විදිහට මම එකයි මේ ගෞතම් බත් කරන්නේ ප්‍රතිපලයක් ඇරෙන මම ජීවිතු එමා දා පස්තට අරගෙන ඒ ඉස්සෙල්ලාගේ දවසේ ගත්ත කැෂුවලිටිස් එක කියන්න ඕන වෛද්‍ය බලකායේ මෙජ සිල්ලා හිටියා දැන් නම් හමුදායි ගිහිල්ලා ඇති මගේ මෙතෙන් මෙතෙන් බෙහෙත් දාලා මේ අතට බෙහෙත් දාලා බණ්ඩාර එච්.එම්. එන් ඩෙඩ් කියලා තමයි උඩින් දාලා තිබුණේ පොලිතින් එක අරම වේකේ ගහලා පොඩි මේකේ කාඩ් එක ගහලා අර බෑන්ඩේජ් එකකින් දාලා තිබුණේ අතුරට බොඩි එක දාලා තිබුණේ නෑ කියලා තමයි කියන්නේ මම දන්නේ ඊට පස්සේ ඇත්ත වශයෙන්ම මට මේ අත්තායි කියන්න මගේ පියේ රණවිරුවෙක් උදාර රණවිරුවෙක් ජෙනරල් කොබ්බෑ කඩුව මේ බණ්ඩාරව බලන්න ඕනේ ගෙදර ගිහිල්ලා බලන්න බෑයි කියලා මගේ දුර මේ කමියුනිකේෂන් මෙවා වුණාට පස්සේ CEO කියලා තියෙන බණ්ඩාර කැෂුවලිටි මොනා වෙලාද දන්නේ නැහැ කියලා ඊට පස්සේ ඇවිල්ලා බලනකොට අර අම්මාගෙන් දීපු කිරි වෙලේ ඇලේ දොලේ කාලා අලබතල කාලා තිබුණු හිතේ තිබුණු ඇඟේ තිබුණු ලේ අම්මගේ කිරියොල ශක්තියෙන් තමයි මෙතන ලේ පම්ප් වෙනවලු වෙනවලු ඒ වෙලාවේ ජෙනරල් කොබ්බෑ කඩුව ඇතුළේ ඒ උදාර නිලධාරී කව් කරගෙන මෙව කරගෙන ලොකු මෙහෙයුමක් කරලා තත්ත්වවාදියා ඝාතනය කළා ඒ ක්‍රියාන්විතයේ සුළු මොහොතකට හෝල් කළා ගුවන්නම්දා හෙලිකොප්ටරයක් ලෑන්ඩ් කළා ඇත්ත වශයෙන්ම එතුමත් එක පැත්තකින් උත්තර තමයි මාව දාලා තියෙන්නේ චොපරෙකට මං ජයවර්ධනපුර හොස්පිටාලේ මාව බලන්න ආවා ඕම කාලේ ගෙවිගෙන ගෙවිගෙන මම ගණේ මුල්ලේ ඉන්නකොට මගේ උපන්දිනේ දවසේ මම 63 8 8 ඉපිදලා දින්නේ ওই දවසේ මගේ මහත්තයා සොල්දාදුවගේ ජීවිතේ බේරන් කියලා ලලනි කොබ්බෑ කඩුව කියන මැතිනිය මාව හොයාගෙන ගණේ මුලට එලා සියෝ කවද කොහෙවත් යන්න එපා බණ්ඩාර මෙමයි කියලා මම මෙතන සීවටනයක් කරන්න ඕන කරලා කියන්න ඕන මේක එතුමිය මට කිව්වා මම පදනමක් තියෙනවා මට මෙහෙමයි මට වාට ගියක් හදලා දෙන්න පුළුවන් මං කිව්වා මැඩම් මට ගේ දොර ඉද කඩම් මට දෙමව්පියන්ගෙන් තියෙනවා බින්දාවරුගේ හිමියලා තියෙනවා ඒක නිසා මට කිසි දෙයක් ඕනේ නැහැ මගේ තාත්තාගේ මගේ අත් දෙකෙන් කඳුළු වැටෙනවා මගේ ජීවිතේ බැරගත්තේ මගේ පියෙක් මගේ උපන්දිනේ දවසේ නැති ගියා ගෝත් වට වෙනිදා ඒක මට තවත් දරා ගන්න බැරි සිදුවීම දුක ඒ නිසා මං එතුමාගෙන් කරන්න තියෙන දෙයක් එතුමා සොල්දාදුවන්ට රණවිරුවන්ට ආබාධ රණවිරුවන්ට යම් සේවයක් කරන්න බලාපොරොත්තු වෙන මම ඒක කරනවා කරනවා කියනකොට ඩ්‍රයිවර්ට කතා කරලා මැඩම් ලලනි කොබ්බෑ කඩුවා ගෙදර ගිහිල්ලා සර්ගේ යස්තිය ගෙනත් දෙන්න කියලා ඒක තියෙනවා මං සුරක්ෂිතව මං ඉපදුණු ගමේ කුලියපිට යම් දවසක මං ඔබතුමාට ඒක මං පෙන්වන්න මගේ යස්තිය දීලා කිව්වා යමක් කරන්න පුළුවන් නම් මේක දෙන්න කියලා මට දෑතින් දුන්නා මං කකුල් දෙක නමලා වැඳලා අල්ලලා කිව්වා මැඩම් මම මේ ඉදිරි සර්ගේ වීදු රාජකාරිය කරන්නේ වම් පාදයේ අහිමිවීමත් සමග 1998 දී ඔබ විශ්‍රාම ගන්නවා 1991 9 මාසයේ 3 වෙනිදා තුවාල වෙලා රෝහල් ගත වෙලා යුද හමුදා කඳවුරට ආවොත් මගේ ආනන්ද නිලධාරී ජෙනරල් රාජපක්ෂ මට කිව්වා ක්‍රියාන්විත මැදිරිය බාර අරගෙන බණ්ඩාර යමක් කරන්න කියලා මම ඒ රාජකාරි කරගෙන යනකොට මට ආබාධ වෙලා ඉන්න සොල්දාදුවන්ගේ සුබසාධනයේ පැත්ත මට බලන්න සිද්ධ වුණා. මම එතනදී නායකත්වය ගත්තා මගේ යටි අරමුණක් තියෙන ලොකු යුතුකමක් සහ වගකීමක් මට පැවරලා තියෙනවා. ඒ වීර සෙම්පතියගෙන් විය යුතු රාජකාරිය මම කරනවා මගේ ජීවිතේ පරදුවට තබලා මිය ගියත් කරනවායි කියන හැඟීම මගේ හිතේ දරාගෙන මං ක්‍රියාන්විත බුද්ධියන්තේ ක්‍රියාන්විත මැදිරියේ අවුරුද්දක් දෙකක් රාජකාරී කරගෙන යනකොට යම් යම් අවස්ථාවලකට අපි මේ රටේ යමක් කරපු අද මේ රටේ ඔය සුපෝග භෝග්‍ය තමුන්ගේ බිරිඳවරුත් එක්ක සුව යහන්වල නිදාගෙන ඉන්නපු මිනිස්සු අද හිටියේ අපි මේ රටේ නොනිදා අතපය පූජා කරලා 27000ක් සොල්දාදුව මේ රටේ ජීවිත පූජා කරලා තියෙනවා ඒ පූජා කරපු හැම සොල්දාදුවෙක්ම තමුන්ගේ දේකපල ඉඩකඩම් අමුදරුවෝ සහ දෙමව්පියෝ ආරක්ෂා කිරීමේ නැති බවත් ඔවුන් මේ රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පූජා කරපු ඒ වීර සෙම්පතියන්ගේ විශ්වය බලයක් මම යම් අවස්ථාවක ලබා ගන්නවා මම ඉල්ලීමක් කරනවා අපිට යුද්ධයේදී මිය ගිය සොල්දාදුවාට අපෙන් විය යුතු යුතුකමක් සහ වගකීමක් තියෙන අඹු දරුවන් ආරක්ෂා කිරීමේ යුතුකම සහ වගකීම පැනලා ආබාධ සොල්දාදුවන් ඒ යුතුකමත් මම අරගෙන මට තව එක දෙයක් මතක් කරන්න තියෙනවා මම අර කැෂුවලිටි විචිතගේ අමතකුණක් මතක් කරයිසි මගේ බඩිය බණ්ඩාර කෑගල්ලේ මගේ බණ්ඩාරට වෙඩි වැදිලා පස්සට ගෙනල්ලා එදා තමයි මගේ ඕව ගිය තැන නැත්තම් අද මම මේ තත්ත්වෙන් ඉන්න ලේකක් දීලා සීලයින් එකක් දීලා ඇද්දක උඩ බලන්න මං
යාගේ කටට කඩ තියලා අපි ඉගෙනගත්තු ප්‍රථම ආදාර හුස්ම දෙන්න හැදුවා. අනේ ඒ හුස්ම ටික මගේ වාතලේ උඩට ගියා. ඇත් දෙක බලාගෙන ඉන්න. මගෙන් ඉල්ලීමක් කිල්ලුවා ඒ සොල්දාදුව. මේකයි කියන්නේ. අන්නේ තෙන්න මම ඒක මතක් කිරීම. එදා ඒ ඉල්ලපු ඒ 27000ක් මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු විශ්වයේ බලයක් අතට අරගෙන ඕම ඉන්නකොට අපේ අවුරුදු 12ට අඩු ආබාධ සොල්දාදුවන් 55න් පස්සේ විශ්‍රාම යන පඩිය වෙනුවෙන් උද්යෝගයක් ඇති කරා. පිටකොට මං හිතන්නේ ඔබතුමාට දන්නේ නැහැ. මං ඔතෙන් එක්කව වෙලා දවස් ගණනාවක් දින ගණනාවක් දූවිලි කාලා අවුවට වැත්තට දෙමිලා මම මේ සටන දිනාගන්න මෙයක් කරා. හැබැයි මාත් එකක් කියන්න කිසිම කෙනෙකුගෙන් සතයක් මම අරගෙනත් නැහැ අර ගන්නෙත් නැහැ. මගේ නෝනාගේ ඔතනින් එළියට ගිහලා බලන්න අක්කර දෙකක් ඉවරයි. උගත් තියලා තින්න වෙලා. අක්කර දෙකක් මං හිතන්නේ 1 කෝටි ගානක අක්කර දෙකක් ඉවරයි. එතුමියට තිබුණු සම්පත් නැති කලේ මේ රණවිරු වෙනුවෙන් කියන එක මම මේ අවස්ථාවේ කිය යුතුමයි. ඇමරිකාවේ හිටපු ජනාධිපතිලා පවා කිව්වා ලෝකේ බලගතුරටවල් මේ ප්‍රභාකරම් ඝාතනය කරන්න බෑ කිය. නමුත් අපි ඒක කරා. අපි ශ්‍රේෂ්ඨ විශිෂ්ට උගත් හමුදාව විනයගරුක හමුදාව මිය ගිය ආබාධ සොල්දාදුවන් 69000කට ජීවිතාන්තය දක්වා වැටුප් ලබා දීමේ සටනේ නිර්මාතු නියම නියමුවා තව හිටිය කට්ටිය නියම මාවත කර අරන්ගේ මහත්තු මේ කතා කරන බණ්ඩාර කමාණ්ඩු බණ්ඩාර රණවිරුවක් කියන්නේ අපේ මහත්තයෝ රටම ණයයි විරුවානේ රණවිරුවක් කියන එකේ අර්ථය ඒක අවසාන බලාපොරොත්තුවක් තියෙන මගේ හැකියාවන් තුළ ගුවනේදී පැරෂුට් එකකින් නිදහස් උස්සුවේ සමරන මගේ ජීවිතේට මම වගකීම බාර ගන්නවා යම් අනතුරක් සිදුවීම් කියලා ලිඛිත වාර්තාවක් කරොත් එයාලට නොදී ඉන්නත් බෑ මං ඉදිරි අවුරුද්දේවත් යම් දවසක මගේ ජීවිතේ තියෙන තුරා මට පුළුවන් මම හයියක් තියෙන හොඳ හිතක් තියෙන හොඳ පුහුණුවක් තිබු හොඳ හිතක් තියෙන සොල්දාදුවෙක් හිත තියෙනවා නම් නොහැක්කක් නොමැති කියලා අපි අඳපු එක තියෙන පැරෂුට් එකකින් පැරෂුට් සම්දර්ශනයකින් නිදාතුත්වයේ සමරන මට මේ අවස්ථාව ලබා දෙන්න කියලා මං ඉතාම යටත් පහත් මේ රටේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වචන ටික අපිට ඇහෙනකොට අපි ගියා එදා කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටට ඔබ දුටුවා ඉතින් මේ ආබාධිත රණවිරුවා වෙනුවෙන් තවමත් ඔබ සටනෙන් නිරත වෙලා තිබෙනවා ඉතින් ඉදිරියටත් රණවිරුවා වෙනුවෙන්ම අප කැප වී කටයුතු කරන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවයි කියලා අපි ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුති වැඩසටහනට එකතු වුණාට හරි බොහොම ස්තුතියි